ගීත ජයශ්‍රී කණ්ඩායම ගායනා කරන සුදු අඳුමින් කියන ගීතේ තමයි දැන් ගායනා කරන්න යන්නේ. දැන් ඔබ මේ සිංගල් රෙගේ ට්‍රයිලක් ගැන කතා කරන දැන් මේ ශෛලීන් වෙනුවෙන් අපේ ඉන්න රසිකයින් මොනවාගේ ප්‍රතිචාර දක්වන්නේ දැන් මේ ගීත ගායනා අපේ ලංකාවේ ප්‍රසංග හෝ වේලවා එහෙම නැත්නම් වෙනත් විදේශ රටවල වේවා අලුත් තාලේ ශෛලීන් ඇති කිරීම සහ මේ මේවා පවත්වාගෙන යාම ගැන සඳහන් කිරීම විදිහ රසික පිරිසකින් ලැබෙන සහයෝගය කොහොමද? මෙහෙමයි දැන් මේක අලුත් ශෛලියක් නෙමෙයි මේක ලෝක තිබ්බ ශෛලියක්. ඉතින් ඒක රටින් රටවල වලට යනකොට මේ ශෛලීන් වෙනස් වෙනවා. ඒකලංගේ අදහස් එක්ක කලවම් වෙලා තමයි නිර්මාණ හැදෙන්නේ. දැන් ලංකාවේ තියෙන ශෛලිය රෙගේ ශෛලියම කියලා හරියටම කියන්න බෑ මට. මොකද මේක ජමයික වල ඉඳන් ඇවිල්ලා ඒක වෙනස් වීමන ලක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ සංගීත ගැන කතා කරනවා නම් මේ ලංකාවේට මේකට තියෙන ප්‍රචාරය ටිකක් මදි. හැබැයි අපි විදේශ රටවල් වල ගිහිල්ලා ප්‍රසංග පවත්වනකොට ඒකෝලංගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. හොඳයි දැන් මේ එක එක ශෛලීන් ගැන ඔබ සඳහන් කළා. දැන් මේවා ඔබ ජීර්ණය කරගත්තේ කොහොමද? සංගීත ශිල්පියෙක් විදිහට කොහොමද මේවා ඔබට ආවේ ආභාෂයකට ගත්තේ? කොහෙන් හරි ඉගෙන ගත්තද? නැත්නම් මේ හැදෑරුවද? මම හැදෑරුවා. ඒ වගේම ඉගෙනත් ගත්තා. අභ්‍යාසයෙන් තමයි. ඒ කියන්නේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කළා, එක්සර්සයිස් කළා, ඒකෙන් තමයි මේක හදාගත්තේ. හොඳයි. අපි ගීතය අහමු. ආලා තවදුරටත් කතා කරමු.
අඳුමින් සැරිමු සරෙල්ලේ අරලිය ගහ යත සුවිසුරු නිල්ලේ අයන විට මාසෙ ඉඟිතර අතිමදි කරනෝ